අද අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ ව්‍යුත්පන්නවල භාවිත කියන පාඩමට. මේ පාඩමේ පළවෙනි කොටසින් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා අවකලන සංගුණකයේ ජ්‍යාමිතික අර්ථය යටතේ ස්පර්ශක සහ අභිලම්භ ගැන. මුලින්ම අපි බලමු මොනවද මේ ස්පර්ශක කියන්නේ කියලා. ඒ වගේම ස්පර්ශක වලින් අපි බලනවා කොහොමද මේ අවකලන සංගුණකේ ජ්‍යාමිතික අර්ථය පැහැදිලි කරගන්නේ කියලා. මෙතනදී ඕගොල්ලන්ට පේනවා වක්‍රය. මේ වක්‍රය අපි ගත්තොත් y = fx කියලා. මම මේ රතු පාටින් ඇඳලා තියෙන වක්‍රයේ කොටස මම ගන්නවා මේ වක්‍රය මත ඕනෑම ලක්ෂයක් p කියලා මගේ p ලක්ෂයේ ඛණ්ඩාංක වෙන්නේ x, y. p ලක්ෂයට ආසන්නයෙන් පිහිටන තවත් ලක්ෂයක් මම මෙතන තියෙන q ලක්ෂයේ විදිහට සැලකුවොත් මම ලියනවා q ලක්ෂයේ ඛණ්ඩාංක x ධන ඩෙල්ටා x, y ධන ඩෙල්ටා y කියලා. ඇයි මම එහෙම ලිව්වේ? මම ගත්තේ p ලක්ෂයට ආසන්නයෙන් තියෙන ලක්ෂයක් විදිහට q ලක්ෂය. එහෙමනම් මෙතනදී ඕගොල්ලන්ට පේනවා මම x කුඩා වුද්දියක් සලකලා තියෙනවා ඩෙල්ටා x කියලා. ඊට අනුරූපව y ට ලැබිලා තියෙන වුද්දිය වෙලා තියෙන්නේ ඩෙල්ටා y. ඔන්න ඔය විදිහට මම p ලක්ෂයත් q ලක්ෂයත් තෝරගන්නවා. දැන් එහෙමනම් ඕගොල්ලන් දන්නවා p ලක්ෂයේ ඛණ්ඩාංක x, y වෙනකොට q ලක්ෂයේ ඛණ්ඩාංක උනේ x ධන ඩෙල්ටා x, y ධන ඩෙල්ටා y. දැන් එහෙමනම් මොකක්ද මේ qr දුරත් pr දුරත් වෙන්නේ? ඔව්, සරල රේඛාව පාඩමේදී මේ වගේ දේවල් ඕන තරම් ඕගොල්ලන් ඉගෙනගෙන තියෙනවා. qr දුර වෙන්නේ එහෙමනම් ඩෙල්ටා y කියන්න ඕගොල්ලන් දන්නවා. ඒ වගේම pr දුර වෙන්නේ ඩෙල්ටා x කියන්නත් ඕගොල්ලන් දන්නවා. අපි දැන් බලමු කොහොමද මේ ස්පර්ශක ගැන මේ තියෙන තොරතුරු වලින් අපි ඉගෙන ගන්න කියලා. එහෙමනම් ඔන්න p හා q ලක්ෂ ඔය විදිහට තෝරගත්තට පස්සේ මට පුළුවන් qpr කියන කෝණය qpr කියන මෙන්න මේ කෝණයේ tan අගය සඳහා ප්‍රකාශනයක් ලියන්න. මේ කෝණයේ tan අගය සමාන වෙන්නේ මොකටද? QR දුර බෙදීම PR කියන දුරට. අපි හොයාගත්ත QR කියන්නේ ඩෙල්ටා y, ඒ වගේම PR කියලා කියන්නේ ඩෙල්ටා x. QPR කියන මේ කෝණයේ tan අගය සමාන වෙනවා ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x කියලා ලියා ගන්න. මොකක්ද මේ ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x කියලා කියන්නේ? ඔව්, ඕගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕනේ මේ කියන්නේ අපේ මේ තියෙන PQ ජායේ අනුක්‍රමණය. එහෙම නේද? ඔව්. මේ PQ ජායේ අනුක්‍රමණය තමයි ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x කියලා කියන්නේ. ඒ වගේම තමයි මේ අපි සලකපු Q කියන ලක්ෂය වක්‍රය දිගේ P ලක්ෂයට ළඟා වෙන අවස්ථාව ගැන හිතන්න. ඔන්න මේ තියෙන Q ලක්ෂය මේ වක්‍රය ඔස්සේ P ලක්ෂය කරා එනවා. ඒ අනුව මොකද වෙන්නේ? අපේ මේ PQ කියන ජාය වෙනස් වෙනවා P ලක්ෂයේදී වක්‍රයට අඳින ලද ස්පර්ශකය විදිහට. එහෙම නේද? ඔව්. මොකද වෙන්නේ? Q ලක්ෂය P කරා එනකොට මොකද වෙන්නේ? අපේ PQ කියන ජාය P ලක්ෂයේදී වක්‍රයට අඳින ලද ස්පර්ශකයේ බවට පත් වෙනවා. එහෙමනම් අන්න ඒ කියන ස්පර්ශකය තමයි මම මේ කොළපාට රේඛාව එමත් නැත්නම් AB කියන රේඛා ඛණ්ඩයෙන් දක්වලා තියෙන්නේ. AB කියලා කියන්නේ P ලක්ෂයට අඳින ලද ස්පර්ශක. මේ AB කියන ස්පර්ශකය x අක්ෂයේ ධන දිශාව ඔස්සේ සමග හදන කෝණය මම θ විදිහට අරගෙන තියෙනවා. දැන් එහෙමනම් AB ස්පර්ශකයේ අනුක්‍රමණය කියන්නේ මොකක්ද? මේ AB ස්පර්ශකයේ අනුක්‍රමණය වෙන්නේ ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x විදිහට අපි හොයාගත්ත මේ PQ ජායේ අනුක්‍රමණයේ ඩෙල්ටා x කියන අගය බිඳුව කරා ළඟා වෙනකොට සීමාව. එහෙම නේද? ඔව්.
මොකද අපි q ලක්ෂය p කරාගෙන එනකොට මේ තිබ්බ ඩෙල්ටා x කියන දුර බිඳුවට ආසන්න වුණා. අන්න ඒ නිසා තමයි අපේ මේ ස්පර්ශකය එහෙමත් නැත්නම් AB ස්පර්ශකයේ අනුක්‍රමණය ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x කියන ප්‍රකාශනයේ ඩෙල්ටා x බිඳුව කරා ළඟා වෙනකොට සීමාවට සමාන වෙන්නේ. එහෙමනම් AB කියන රේඛාව x අක්ෂයේ ධන දිශාව සමග තීටා කෝණයක් හදන නිසා මේ ස්පර්ශකයේ අනුක්‍රමණය අපිට ලැබෙනවා tan තීටා විදිහට. එහෙම නේද? ඔව්. ඒ වගේම තමයි q ලක්ෂයේ p කරා ළඟා වෙන අවස්ථාවේදී මොකද වෙන්නේ? ඩෙල්ටා x උත් ඩෙල්ටා y ශුන්‍ය කරා ළඟා වෙනවා. එහෙමනම් ඩෙල්ටා x බිඳුව කරා ළඟා වෙන නිසා අපිට පුළුවන් डेल्टा y බෙදීම डेल्टा x කියන අගය tan θට ආසන්න වෙනවා කියලා කියන. නමුත් සීමාව පවතින අවස්ථාවන් වලදී අපි මේ අගය ලියනවා කොහොමද? डेल्टा y බෙදීම डेल्टा x කියන ප්‍රකාශනයේ डेल्टा x අගය ශුන්‍ය කරා ළඟා වෙන විට සීමාව dy බෙදීම dx විදිහට. මම හිතන ඕගොල්ලන්ට පැහැදිලි ඇති කියලා. හොඳින් කල්පනා කරන්න තියෙන්නේ මේ q ලක්ෂයේ p කරා එළඹෙන විට මොකද්ද මේ pq කියන ජායට වෙන්නේ? pq කියන ජාය p ලක්ෂයේදී අඳින ලද ස්පර්ශකයේ බවට පත් වෙනවා. ඒ වගේම q ලක්ෂයේ p කරා එන විට ඩෙල්ටා y දුරත් ඩෙල්ටා x දුරත් ශුන්‍ය කරා ළඟා වෙනවා. ඒ අනුව අපිට පුළුවන් වෙනවා මේ ab රේඛාවේ අනුක්‍රමණය tan θ කරා ආසන්න වෙනවා කියලා හොයාගන්න. එමනම් සීමාව පවතින අවස්ථාව ගැන හිතුවොත් අපිට ලැබෙනවා dy බෙදීම dx සමානයි tan θ කියලා. එහෙමනම් y සමානයි fx වෙන වෙලාවේදී dy බෙදීම dx කියලා කියන්නේ f'x. එහෙමත් නැත්නම් මේ තියෙන ශ්‍රිතයේ අවකලනය. මේ අවකලන අගය සමාන වෙනවා tan θට. එහෙමනම් tan θ එහෙමත් නැත්නම් f'x එමත් නැත්නම් dy බෙදීම dx කියලා කියන්නේ මෙන්න මේ p ලක්ෂයේදී වක්‍රයට අඳින ලද ස්පර්ශකයේ අනුක්‍රමණය. දැන් එමනම් ඕගොල්ලන්ට මොකක්ද පැහැදිලි වෙන්නේ? යම් ලක්ෂයකදී වක්‍රයට අඳින ලද ස්පර්ශකයේ අනුක්‍රමණය එම ලක්ෂයේදී ශ්‍රිතයේ අවකලන සංගුණකයට සමාන වෙනවා. අපි උදාහරණ කිහිපයක් සාකච්ඡා කරලා මේ ස්පර්ශක ගැන තව දුරටත් පැහැදිලි කරගමු. පළවෙනි නිදසුනෙන් අපි සාකච්ඡා කරන්නේ y සමානයි 2x වර්ගය ධන 1 කියන සමීකරණයෙන් දැක්වෙන වක්‍රයේ 1,3 කියන ලක්ෂයේදී වක්‍රයට අඳින ලද ස්පර්ශකයේ අනුක්‍රමණය හොයන හැටි. එහෙමනම් ඔන්න අපිට වක්‍රයක් දීලා තියෙනවා. ඒ වගේම තමයි ලක්ෂයකුත් දීලා තියෙනවා 1,3 කියලා. අපිට කියන්නේ මෙන්න මේ කියන ලක්ෂයේදී වක්‍රයට අඳින ලද ස්පර්ශකයේ අනුක්‍රමණය එහෙමත් නැත්නම් මේ tan θ ගේ හොයන්න කියලා. අපි එහෙමනම් කලින් සිද්ධාන්ත කොටසේදී ඉගෙන ගත්තා දීලා තියෙන ලක්ෂයකදී අඳින ලද වක්‍රයේ අනුක්‍රමණය සමාන වෙන්නේ ඒ ලක්ෂයේ අවකලන සංගුණකයට. එහෙමනම් මෙතනදී y සමානයි 2x වර්ගය ධන 1. මම මේ දීලා තියෙන සමීකරණය fx විදියට ගත්තොත් f'x වෙන්නේ. එහෙමත් නැත්නම් dy බෙදීම dx මොකක්ද කියලා ඕගොල්ලන්ට හොයන්න පුළුවන්. 2x වර්ගය අවකලනය කරාම මට ලැබෙන්නේ 4x. එක කියන්නේ නියතයක්. එහෙමනම් සුෂෙන් අවකලනය බිඳුවක් වෙනවා. දැන් කොහොමද අපි 1,3 ලක්ෂයේදී වක්‍රයේ අනුක්‍රමණය හොයන්නේ? මේ 4x කියන අගයට අපි ආදේශ කරන්න ඕනේ ඒ දීලා තියෙන ලක්ෂයේ ඛණ්ඩාංක. 1,3 කියන ලක්ෂය තමයි අපිට දීලා තියෙන්නේ. එහෙමනම් x අගය 1ක් වෙනවා. ඒ අනුව 1,3 ලක්ෂයේදී වක්‍රයේ අනුක්‍රමණය වෙන්නේ 4 වැඩි කිරීම 1. ඒ කියන්නේ 4 විදිහට මට ලැබෙනවා. තවත් වැදගත් දෙයක් තමයි
වක්‍රයකට අපි පීහිදී අඳිනලද ස්පර්ශකයේ අනුක්‍රමණයටම තමයි පීහිදී වක්‍රයේ අනුක්‍රමණය කියලා කියන්නේ. යම් කිසි වක්‍රයකට ලක්ෂයකදී අපි ස්පර්ශකයක් අඳිනවා. ඒ ස්පර්ශකයේ අනුක්‍රමණයම තමයි ඒ අදාළ ලක්ෂයේදී වක්‍රයේ අනුක්‍රමණය වෙන්නේ. දැන් ඔහමනම් ඕගොල්ලන්ට පැහැදිලි ඇති අපිට සමීකරණයක් දීලා තියෙනවා වක්‍රයක් නිරූපණය වෙන ඒ වගේම ලක්ෂයකුත් දීලා තියෙනවා අපි මොකද කරන්න ඕනේ මේ සමීකරණය අවකලනය කරලා ඒ ලැබෙන ප්‍රකාශනයට ලක්ෂයේ ඛණ්ඩාංක ආදේශ කරනවා ඒ අනුව අපිට ලැබෙන්නේ අදාළ ලක්ෂයේදී වක්‍රය අනුක්‍රමණය එහෙමත් නැත්නම් ඒ අදාළ ලක්ෂයේ වක්‍රයට අඳින ලද ස්පර්ශකයේ අනුක්‍රමණය දෙවැනි ගැටලුවේදී අපිට කියනවා y සමානයි 4x ඍණ 3 වක්‍රයේ ඕනෑම ලක්ෂයක අනුක්‍රමණය හොයන්න කියලා. ඒ වගේම අපිට ලැබෙන අගය පැහැදිලි කරන්න කියලාත් කියනවා. දැන් එහෙමනම් අපි මොකද කරන්නේ? අපිට දීලා තියෙන්නේ y සමානයි 4x ඍණ 3. මම මේ අගය f(x) කියලා ගත්තොත් මොකක්ද f'(x) වෙන්නේ? f'(x) කියලා කියන්නේ 4x ඍණ 3 කියන ප්‍රකාශනයේ x විශේෂණ අවකලනය. එහෙමනම් 4x කි x විශේෂණ අවකලනය 4ක් වෙනවා. ඍණ 3 x ගෙන් ස්වායක්තයි. එහෙමනම් නියතයක්. ඒ අනුව අවකලනය ශුන්‍ය වෙනවා. අපිට ලැබෙනවා මේ දීලා තියෙන වක්‍රයේ සමීකරණයේ අවකලනයේ අගය 4ක් විදිහට. දැන් ඕගොල්ලන්ට පේනවා මේ අගය x ගෙන් ස්වායක්තයි. අපිට ලක්ෂයක් දීලා තිබුණොත් අපි මොකද කරන්නේ ලක්ෂයේදී අනුක්‍රමණය හොයන්න මේ f'x ට ආදේශ කරනවා ලක්ෂයේ ඛණ්ඩාංක. නමුත් මෙතන අපිට පේනවා ලැබිලා තියෙන අවකලන අගය x ගෙන් ස්වායක්තයි. ඒ නිසා අපිට පැහැදිලි වෙනවා ඕනම ලක්ෂයක අනුක්‍රමණය වෙන්නේ මේ අගය. එහෙමනම් අනුක්‍රමණයේ අගය 4ක් වෙනවා x ගෙන් ස්වායක්ත නිසා ඕනම ලක්ෂයක අනුක්‍රමණය අපිට හතර විදිහට පැහැදිලි වෙනවා. ඒ කියන්නේ දැන් පොඩ්ඩක් හිතලා බලන්න දීලා තියෙන වක්‍රයක ඕනෑම ලක්ෂයක අනුක්‍රමණය නියතයක් වෙනවනම් ඒ වක්‍රය මොන ආකාරයේ වක්‍රයක් වෙනවද? අපි දන්නවා මේ විදිහට වක්‍රයක් එමත් නැත්නම් මේ විදිහට සැලකුවොත් මේ වක්‍රවල අනුක්‍රමණය වෙනස් වෙනවා. නියතයක් වෙන්නේ නැහැ. නමුත් සරල රේඛාවක් කියන්නේ මොකක්ද? හැම අවස්ථාවකදීම අනුක්‍රමණය නියත අගයක් ගන්න රේඛාවක්. එහෙමනම් මේ දීලා තියෙන්නේ සරල රේඛාවක සමීකරණයක් කියන්න අපිට පැහැදිලි වෙනවා. මොකද ඕනෑම ලක්ෂයක අනුක්‍රමණය නියත අගයක් උන නිසා. තවත් ගැටලුවකට යමු. y වර්ගයේ සමානයි 4x කියන වක්‍රයේ x සමානයි බිඳුව ලක්ෂයේදීත් x සමානයි 2 කියන ලක්ෂවලදීත් අනුක්‍රමණ හොයන්න කියලා කියනවා. එහෙමනම් y වර්ගයේ සමානයි 2x. අපි දැන් මොකද කරන්න ඕනේ? මෙතනදී ඕගොල්ලන්ට පුළුවන් මේ ප්‍රකාශනයේ අවකලන සංගුණකය හොයන්න. අපිට දීලා තියෙන y වර්ගයේ සමානයි 2x නිසා මට මෙතනදී පුළුවන් y සමානයි වර්ගමූල 2x විදිහට ලියාගන්න. දැන් එහෙමනම් හොයන්න පුළුවන් dy බෙදීම dx එමත් නැත්නම් මේ ප්‍රකාශනයේ අවකලනයේ අගය. මේ තියෙන්නේ 2x කියන ප්‍රකාශනයේ භාගයේ බලය. එහෙමත් නැත්නම් ඕගොල්ලන් දන්නවා x n වෙනි බලයේ ප්‍රකාශනයක් අපි අවකලනය කරාම අපිට ලැබෙන්නේ මොකද්ද? n වාරයක් x වල n ඍණ 1 කියන අගය. එහෙම නේද? ඔව්. එහෙමනම් මම මෙතනදී නියත අගය වෙනම සලකන්නම්. 2 භාගයේ මේ අගයේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ නියතයක් නිසා. x වල භාගය බලය ගැන සැලකුවොත් භාගය වාරයක් x වල භාගය ඍණ 1. මේ අගේ සුළු කරන්න මූල 2 බෙදි වාරයක් 2 x වල භාගය ඍණ 1 කියලා කියන්නේ ඍණ භාගයයි. ඒ කියන්නේ 1 බෙදීම වර්ගමූල x. ওই විදිහට මට ලැබෙනවා. ඒ අනුව මෙතන පිළිතුර ලැබෙන්නේ අපිට වර්ගමූල 2x කියලා. හරි නේද? ඔව්. දැන් එහෙමනම් ඔන්න අපිට ලැබුණා වක්‍රයේ සමීකරණයේ අවකලන අගය
dy බෙදීම dx සමානයි 1 බෙදීම වර්ගමූල 2යි x කියලා. x සමානයි බිඳුව කියන ලක්ෂ්‍යෙත් x සමානයි 2 වන ලක්ෂ්‍යෙත් අනුක්‍රමණ තමයි අපි හොයන්න ඕනේ. එහෙමනම් මුලින් බලමු x සමානයි බිඳුව වෙන අවස්ථාව. එතකොට dy බෙදීම dx කියන අගේ අපි හොයන්න ඕනේ. x සමානයි බිඳුවේදී මේ අගේ ඕගොල්ලන්ට ලැබෙනවා 1 බෙදීම වර්ගමූල 2x නිසා මෙතෙන්ට අපි බිඳුව ආදේශ කරොත් මොකද වෙන්නේ? හරය බිඳුවක් වෙනවා. මෙතනදී ඕගොල්ලන්ට පේනවා 1 බෙදීම බිඳුව කියන අගේ තමයි අපිට x සමානයි බිඳුවේදී අනුක්‍රමණය විදිහට ලැබෙන්නේ. 1 බෙදීම බිඳුව කියලා කියන්නේ අර්ථ දැක්වෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් අපි කියනවා undefined කියලා. ඒ අවස්ථාවේදී අගය දැන් ඕගොල්ලන්ට මතක් වෙන්න ඕනේ මොන අවස්ථාවේදීද අනුක්‍රමණයක් අර්ථ දැක්ුණේ නැත්තේ. මතකයි නේද සරල රේඛාව පාඩමේදී අපි කතා කරා y අක්ෂයට සමාන්තර සරල රේඛාවක් ගත්තොත් ඒ රේඛාව x අක්ෂයේ දන දිශාව සමග අංශක 90ක කෝණයක් හදනවා. මේ වගේ රේඛාවල අනුක්‍රමණයන් සාකච්ඡා කරනකොට අපි කිව්වා මෙවැනි රේඛා සඳහා අනුක්‍රමණය අර්ථ දැක්වෙන්නේ නැහැ කියලා. එහෙමනම් දැන් ඕගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕනේ y අක්ෂයට සමාන්තර සිරස් සරල රේඛාවක අනුක්‍රමණය අර්ථ දැක්වෙන්නේ නැහැ. එහෙනම් x සමානයි බිඳුව වෙන අවස්ථාවේදී අපිට ලැබිලා තියෙන්නේ මේ රේඛාව y අක්ෂයට සමාන්තර විදිහට. එහෙමනම් අපිට කියන්න පුළුවන් මේ අවස්ථාවේදී අපේ y වර්ගය සමානයි 4x කියන වක්‍රයට අඳින ලද ස්පර්ශකය y අක්ෂයට සමාන්තර වෙනවා. එහෙමනම් ඒ අඳින ලද ස්පර්ශකයේ අනුක්‍රමණය වෙන්නේ අංශක 90ක කෝණයක්. එහෙමත් නැත්නම් පයි බෙදීම 2ක් විදිහට අපිට කියන්න පුළුවන් ඒ ස්පර්ශකයේ කෝණයේ අගය. එහෙමත් නැත්නම් තීටා අගය විදිහට මෙතනමම සලකන්න. ඊළඟට මොකද කරන්න ඕනේ? ඒක සඳහා අපි 2 ආදේශ කරන්න ඕනේ. බලන්න x සමානයි 2 ආදේශ කරාම මොකද වෙන්නේ කියලා? dy බෙදීම dx කියන ප්‍රකාශනයේ x සමානයි 2 ආදේශ කරනවා කියලා කියන්නේ 1 බෙදීම 2 වැඩි කිරීම 2ේ වර්ගමූලය. කියන්නේ 1 බෙදීම 4ේ වර්ගමූලය කියන්නේ 2යි. එහෙමනම් ඔන්න අපිට ලැබෙනවා මේ අවස්ථාවේදී අනුක්‍රමණය වෙන්නේ භාගයයි කියලා. මෙයාගේ අපි tan θට සමාන වෙන විදිහට ගත්තොත් ඔගොල්ලන්ට පුළුවන් තීටාහි යගේ හොයාගන්න tan inverse භාගයක් විදිහට. හරි නේද? ඔව්. මම හිතන ඔගොල්ලන්ට පැහැදිලි ඇති කොහොමද අපි මේ වගේ ගැටලු විසඳන්නේ කියලා. මේ ළඟට තවත් ගැටලු කිහිපයක් දීලා තියෙනවා මම වක්‍රය වලට අඳින ලද ස්පර්ශක ඇසුරෙන් පිළිතුරුත් ඒ සමගම දීලා තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් උත්සාහ කරලා මේ පිළිතුරු ලබා ගන්න. මීළඟට අපි සාකච්ඡා කරන්න යන්නේ අභිලම්බය ගැන. අපි කතා කරා මුලින් දැන් ස්පර්ශකය ගැන. දැන් අපි අවධානය යොමු කරන්නේ අභිලම්බය ගැන. දැන් බලන්න මේ රතු පාටින් මම ඇඳලා තියෙන වක්‍රය දිහා. ඒ වක්‍රයට P ලක්ෂයේදී ස්පර්ශකයක් තමයි මම කොළ පාටින් ඇඳලා තියෙන්නේ. වක්‍රයට P ලක්ෂයේදී අඳින ලද ස්පර්ශකය තමයි මේ කොළ පාටින් ඇඳලා තියෙන්නේ. ස්පර්ශ ලක්ෂයේදී මේ ස්පර්ශකයට අඳින ලද ලම්බ රේඛාවට තමයි අපි අභිලම්බය කියලා කියන්නේ. එහෙමනම් මේ කොටසෙදී අපි සාකච්ඡා කරන්න යන්නේ මෙන්න මේ අභිලම්බයේ සමීකරණය අපි කොහොමද හොයාගන්නේ කියලා.
කලින් කොටසේදී අපි කතා කරා p ලක්ෂයේදී අඳිනලද ස්පර්ශකයේ අනුක්‍රමණය එහෙමත් නැත්නම් p ලක්ෂයේ අපේ වක්‍රයේ අනුක්‍රමණය හොයාගන්නේ කොහොමද කියලා. මෙතනදී මම p හි අනුක්‍රමණය කියලා තියෙනවා. ඔයගොල්ලන් මේ වෙනකට දන්නවා p හිදී අඳිනලද ස්පර්ශකයේ අනුක්‍රමණයත් p ලක්ෂයේදී අපි මේ සලකන වක්‍රයේ අනුක්‍රමණයත් දෙකම සමානයි කියන්නේ. ඒ යගේ සමාන වෙන්නේ अपे वक्रे निरूपणेवन समीकरणे एक्स विषय अवकलनीय करला एक्स एककमा वाई एक लक्षे खांडांक आदेशक अपिट लभिन आगे एमना ओ गोलांदन्नवा पी स्पर्शके अनुक्रमणे मटे अनोलियन्न पुलुवांग डी वाई पेदीम डी एक्स एक्स एककमा वाई एक कियन लक्षेदी अपिट लभिन आगे कियला मेवेन ओगोलवा किसी रेखा देखा एकिनगट लंबकाईना एक रेखावक अनुक्रमणे एम एका अनीत रेखावे अनुक्रमणे एम देखा विधियट सलकोत एम एक वैडिकिरीम एम देख कियनागे समान वेनवा ऋण एकट कियला मुखद मे सरल रेखावान देख एकिनगट लंबकऊन निशा एम नोन अपी दवा पी कियन स्पर्शक अनुक्रमणे දැන් අභිලම්භය අනුක්‍රමණය හොයන්නේ අපිට පුළුවන් p කියන ලක්ෂය අනුක්‍රමණය මම m එක විදිහට ගත්තොත් මම ගන්නම් m එක කියන්නේ dy බෙදීම dx x එකකමා y එක ලක්ෂයේදී කියලා. එහෙමනම් මේ අගය m දෙකෙන් ගුණ වුණාම අපිට ලැබෙන අගය ඍණ 1ට සමාන වෙන්න ඕනේ. එහෙමනම් m2 උක්ත කරගන්න ඔයාලට ලැබෙවි m2 සමාන වෙන්නේ ඍණ 1 බෙදීම dy බෙදීම dx x එකකමා y එක ලක්ෂයේදී කියලා. එහෙමනම් p හිදී අඳින ලද මේ අභිලම්භයේ අනුක්‍රමණය සමාන වෙනවා ඍණ 1 බෙදීම dy බෙදීම dx x එකකමා y එක ලක්ෂයේදී ලැබෙන අගයට. මම ගන්නම් අභිලම්භයේ මත තවත් ලක්ෂයක් x, y කියලා. එහෙමනම් දැන් පුළුවන් ලියන්න සරල රේඛාව පාඩමේ අපි සමීකරණ හොයපු විදිහ මතක් කරගෙන දැන් ඕගොල්ලන්ට සමීකරණයක් ලියන්න පුළුවන්. ඒ තමයි y - y 1 බෙදීම x - x 1 කියලා කියන්නේ මොකක්ද? මේ අභිලම්භයේ අනුක්‍රමණය. ඒ අගය සමාන වෙනවා අපි කලින් හොයාගත්ත මෙන්න මේ අගයට. දැන් එහෙමනම් හරස් ගුණ කරන්න ඕගොල්ලන්ට ලැබෙවි y - y 1 සමානයි ඍණ 1 බෙදීම dy බෙදීම dx x එකකමා y එක ලක්ෂයේදී වාරයක් x ඍණ x 1 කියලා. p ලක්ෂයේ ඛණ්ඩාංක අපි දන්නවා. ඒ කියන්නේ x එකත් y එකත් කියන අගයන් අපි දන්නවා. ඒ අගයන් දන්න නිසා අපිට පුළුවන් වක්‍රයේ සමීකරණයේ අවකලනය හොයලා x එකකමා y එක කියන ඛණ්ඩාංක ආදේශ කරලා මෙන්න මේ අනුක්‍රමණ අගයත් ගණනය කරගන්න. එහෙමනම් ඒ අනුව අපිට පුළුවන් වෙනවා අභිලම්භයේ සමීකරණය මෙන්න මේ විදිහට හොයාගන්න. අපි උදාහරණ සාකච්ඡා කරමු. එතකොට ඕගොල්ලන්ට තවත් මේ පිළිබඳව හොඳින් අවබෝධ කරගන්න පුළුවන් වේවි. පළවෙනි නිදසුනේදී අපිට කියනවා y සමානයි 1 බෙදීම x කියන වක්‍රය මත x සමානයි 2 වන ලක්ෂයේදී වක්‍රයට ඇඳී අභිලම්භයේ සමීකරණය හොයන්න කියලා. මේ අභිලම්භය නැවත වක්‍රයේ කපන ලක්ෂයේ ඛණ්ඩාංකත් හොයන්න කියලා කියනවා. මෙතනදී මම ඇඳලා තියන ඕන y සමානයි 1 බෙදීම x කියන වක්‍රය. කළු පාටින් දැක්වෙන්නේ මේ වක්‍රය. එහෙමනම් මම මෙන්න කොළ පාටින් ඇඳලා තියෙනවා x සමානයි 2 කියන ලක්ෂයේදී x සමානයි 2 වෙන අවස්ථාවේදී වක්‍රයට අඳින ලද අභිලම්භය. දැන් අපි හොයන්න ඕනේ මේ අභිලම්භයේ සමීකරණය. ඒ වගේම තමයි මේ අභිලම්භයේ නැවත අපේ වක්‍රය කපන ලක්ෂයේ ඛණ්ඩාංකත් අපිට හොයන්න කියලා තියෙනවා. y සමානයි 1 බෙදීම x නිසා අපිට පුළුවන් dy බෙදීම dx එහෙමත් නැත්නම් අවකලන අගය හොයාගන්න. එහෙමනම් y සමානයි 1 බෙදීම x නිසා මට ඕන ලියන්න පුළුවන් x වල ඍණ 1 වෙනි බලය කියලා. එහෙමනම් දැන් කොහොමද මේ වගේ එකක් අවකලනය කරන්නේ අපි? ඍණ 1 වාරයක් x වල ඍණ 1 ඍණ 1.
එහෙම නේද? ඔව්. ඒ අනුව අපිට ලැබෙනවා ඍණ 1 වාරයක් x වල ඍණ 2 කියලා. ඒ කියන්නේ ඍණ 1 බෙදීම x වර්ගය. හරි නේද? ඔය විදිහට මම හොයා ගන්නවා dy බෙදීම dx අගය. අපිට මෙතනදී කියලා තියෙන්නේ x සමානයි 2 වෙන ලක්ෂයේදී. x සමානයි 2 වෙනකොට මොකද වෙන්නේ? y වල අගය සමාන වෙනවා 1 බෙදීම 2ට. ඒ වගේම dy බෙදීම dx අගය සමාන වෙනවා ඍණ 1 බෙදීම 4ට. හරි නේද? මම ආදේශ කරනවා x වෙනුවට 2 කියන අගය. එහෙමනම් ඔන්න අපිට දැන් ලැබිලා තියෙනවා මේ 2 x සමානයි 2 වෙන අවස්ථාවේදී ඔන්න අපි ලබාගත්ත y සමානයි භාගයයි කියලා. එහෙමනම් 2 කමා භාගය කියන ලක්ෂයේදී මෙන්න මේ කියන ලක්ෂයේදී අඳින ලද ස්පර්ශකයේ අනුක්‍රමණය සමාන වෙන්නේ ඍණ 1 බෙදීම 4. හරි නේද? ඔව්. ස්පර්ශකයේ අනුක්‍රමණයත් අභිලම්බයේ අනුක්‍රමණයේ ගුණිතය අපි දන්නවා ඍණ 1ට සමාන වෙන්න ඕනේ කියලා. ස්පර්ශකයේ අනුක්‍රමණය අපි දැන් හොයාගත්තා ඍණ 1 බෙදීම 4යි කියලා. එහෙමනම් මම ගන්නම් අභිලම්බයේ අනුක්‍රමණය m කියලා. මේ අගේ සමාන වෙන්න ඕනේ ඍණ 1ට. මොකද ස්පර්ශකයත් අභිලම්බයත් එකිනෙකට ලම්බක නිසා. දැන් එහෙමනම් ඕගොල්ලන්ට පුළුවන් m යගේ හොයාගන්න 4ක් කියලා. එහෙමනම් ඔන්න දැන් ලැබිලා තියෙනවා මේ කියන ලක්ෂයේදී. එහෙම නැත්නම් 2, භාගය කියන ලක්ෂයේදී අපි අඳින ලද අභිලම්බයේ අනුක්‍රමණය 4ට සමාන වෙනවා කියලා. දැන් හොයන්න ඕනේ මොකක්ද? අභිලම්බයේ සමීකරණය. අනුක්‍රමණය අපි හොයාගත්තා. ඒ වගේම ලක්ෂයක් හොයාගත්ත මේ අභිලම්බයේ මත තියෙන 2, භාගය විදිහට. දැන් අපිට පුළුවන් නොදන්න ලක්ෂයක් x, y විදිහට සලකලා අභිලම්බයේ සමීකරණය හොයාගන්න. ලියන්න පුළුවන් y ඍණ භාගය බෙදීම x ඍණ 2 මේ අගේ සමානින් අපි හොයාගත්ත අනුක්‍රමණය 4ට. එහෙමනම් හරස් ගුණ කරලා සුළු කරන්න ඕගොල්ලන්ට ලැබේවි අභිලම්බයේ සමීකරණය 8x ඍණ 2y ඍණ 15 සමානයි බිංදුවයි කියලා. ওই විදිහට අපි හොයා ගන්නවා අභිලම්බයේ සමීකරණය. ඊළඟට මොකද්ද කරන්නේ? අපිට ගාණි කියලා තිබුණේ මේ අභිලම්බය අපේ ප්‍රස්ථාරයේ කපන ලක්ෂ දෙකක් තියෙනවා. ඒ ලක්ෂ වලින් එකක් තමයි අපි දැන් හොයාගත්තේ. අනිත් ලක්ෂයේ කණ්ණාංකය හොයන්න කියලා. දැන් එහෙමනම් අපි මොනවද කරන්න ඕනේ? මේ හොයාගත්ත අභිලම්බයේ සමීකරණයත් y සමානයි 1 බෙදීම x කියන සමීකරණයත් දෙක විසඳන්න ඕනේ. විසඳලා x-ට ලැබෙන අගයන් දෙකක් අපිට හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නේද? ඔව්. මම ගන්නම් 8x ඍණ 2y ඍණ 15 සමානයි බිංදුව කියන සමීකරණය අභිලම්බයේ සමීකරණයේ පළවෙනි සමීකරණයේ විදිහට y සමානයි 1 බෙදීම x කියන අපේ වක්‍රයේ සමීකරණය දෙවෙනි සමීකරණයේ විදිහට. දැන් මේ දෙන්න සමගාමීව විසඳන්නයි ඕනේ. මොකද කරන්නේ? ලේසියෙන්ම මම පළවෙනි සමීකරණයේ y වෙනුවට 1 බෙදීම x ආදේශ කරනවා. එතකොට මට ලැබෙනවා 8x ඍණ 2 බෙදීම x ඍණ 15 සමානයි බිංදුවයි කියලා. x වලින් වැඩි කරන්න පුළුවන් හරයේ තියෙන x ඉවත් කරගන්න. එතකොට ලැබෙනවා 8x වර්ගය ඍණ 15y x ඍණ 2 සමානයි බිංදුවයි කියලා. අපි ගමු මේ සමීකරණය තුන්වෙනි සමීකරණයේ විදිහට. දැන් මේ සමීකරණය විසඳලා අපිට පුළුවන් x අගයන් දෙකක් හොයාගන්න. එහෙමනම් ඒ අගයන්ට අදාළ ලක්ෂවලදී තමයි අපේ අභිලම්බය වක්‍රයේ සමීකරණය ඡේදනය කරන්නේ. මේ වෙනකොට ඕගොල්ලන් දන්නවා x සමානයි 2 වෙන අවස්ථාවේදී, එහෙමත් නැත්නම් අපි හොයාගත්ත 2, භාගය කියන ඛණ්ඩාංකයේදී අභිලම්බයත් වක්‍රයත් එකිනෙක ඡේදනය වුණා. එහෙමනම් මේ ලැබෙන සමීකරණයේ x අගයන්ගෙන් 1x අගයක් 2ට සමාන වෙන්න ඕනේ කියලා පැහැදිලි නේද? ඔව්. එහෙමනම් මේ තියෙන වර්ගජ සමීකරණයේ x ඍණ 2 කියන්නේ 1 සාධකයක් වෙන්න ඕනේ. මම එහෙමනම් පළවෙනි සාධකයේ x ඍණ 2 විදිහට ලියාගෙන අනිත් සාධකය හොයන්න. එතකොට මට ලැබෙන්නේ මොකක්ද?
මෙතනදී 8x වර්ගයක් ලැබෙන්න ඕන නිසා මට පැහැදිලි වෙනවා මෙතෙන්ට එහෙමනම් ලැබෙන්න ඕනේ 8x කියන අගයක් ඒ අනුව මට ලැබෙනවා 8x වර්ගය ඍණ 16x අපිට තියෙන මෙතන ඍණ 15x නිසා මම මෙතෙන්ට එකක් එකතු කරනවා එතකොට ඍණ 16x ගෙන් ධන එක x එකතු වුනහම ඍණ 15x හැදෙනවා නියත පද ගුණ වෙලා ලැබෙන්නේ ඍණ 2 හරි එමනම් ওই විදියට මට පුළුවන් නා සාධක වෙන් කරගන්න. දැන් මොකද කරන්නේ? අපිට පුළුවන් බිඳුවට සමාන කරන්න මේ 1x සාධකය 1 ලක්ෂයක් ලැබෙනවා x සමානයි 2 අපි දැන්ටමත් දන්න ලක්ෂය අනිත් සමානයි ඍණ 8න් 1 කියලා. හරි නේද? ඔව්. එහෙමනම් ওই විදියට x යගයන් දෙකක් ලැබෙනවා අපි एक लक्ष्य मे वेनकट होयागिनीपराम अनी लक्ष्य होयानापी एक सामान ऋण अटे नगे आदेश करण यथकोट वै सामान एक बेदी एक्स के प्रस्तार एक्स वेनुअट ऋण अटे आदेश करोत् मट लभन वै सामान ऋण अटाय कियला हरने ओ एक अनी लक्ष्य वेन्े ऋण एक बेदीम अटकमा अटकियन लक्ष्य මේ ලක්ෂයේදී තමයි වක්‍රයත් අභිලම්බයත් නැවත එකිනෙක ඡේදනය වෙන්නේ. මේ ළඟට අභිලම්බ ඇසුරෙන් තවත් ගැටලු කිහිපයකුත් පසුගිය උසස් පෙළ ප්‍රශ්න පත්‍රවල ගැටලු කිහිපයකුත් අපි මෙතන සාකච්ඡා කරලා තියෙනවා. ඒවටත් හොඳින් අවධානය යොමු කරලා ඔයගොල්ලන්ට පුළුවන් අභිලම්බ සහ ස්පර්ශක ගැන දැනුම තව දුරටත් වැඩි කර ගන්න. අපි ඊළඟ කොටසේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ව්‍යුත්පන්නවල භාවිත කියන පාඩමේ යටතේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය ගැන.